Gather FM. නවබතු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදු වී ඇතනම් ඒ වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනය නිකුත් කරමින් අද දිනේ සඳහන් කරන ලදී. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. නවබතු වෙනස් කිරීම නිසා පාසල් උපකරණවල මිල වැඩිවීමක් ගැන වාර්තා වනවා. ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදු කරනවා. යම් හේකින් අපේ රටේ ආදේශන ආනයන හෝ නවතම පනෝපු බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණ වලට බලපෑමක් සිදු වෙනවා නම් අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි පාසල් දරුවන්ගේ උපකරණ වල මිල වැඩිවීම පිළිබඳ සහනයක් නැවතත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රික්කේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදියේ කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රුධිර පරීක්ෂණ කටයුතු රැසක් එනහිට ඇත. මේ හේතුවෙන් යම් පෞද්ගලික රසායනාගාරවලින් රුධිර පරීක්ෂා සිදු කර ගැනීම වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් රසායනික ද්‍රව්‍ය යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බව කාසල් රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසා සිටියි.